මේ චිකන් කරි එක හදන්න මම මේ වගේ මුලින්ම කුකුල් මස් ග්‍රෑම් 500ක් විතර අරන් තිනවා. කුකුල් මස් ටික මේ වගේ ටිකක් ලොකු කෑලි හිටින්න කපා ගන්න ඕන. ඊළඟට මුලින්ම මේ කුකුල් මස් ටිකට රසාණු ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. මම ලුණු කුඩු 3/4ක් විතර එකතු කරගන්නවා. ඊළඟට කහ කුඩු 3/4 භාගයක් විතර එකතු කරගන්නවා. ඊළඟට මේ චිකන් ටිකට සිම්බලයිස්ම මේස 1/2ක් විතර මේ වගේ එකතු කරගන්න ඕන. දැන් මේ ටික මේ වගේ හොඳින් කලවම් කරගන්න. මේ වගේ කලවම් කරගෙන මේ චිකන් ටික විනාඩි 15ක් 20ක් විතර තියලා තියන්න ඕන. දැන් මේ වගේ භාජනයක් ලිපී තියලා මේකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගෙන හොඳින් රත් කරගන්න ඕන. පොල් තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ මේකට සලාගත්තු ඉදිරි සුදුනු ටික එකතු කරගන්න. ඒත් එක්කම රම්පේ කරපිංච ටිකත් එකතු කරගන්න ඕන. ඊළඟට මේ වගේ කරාබුනටි 4-5ක් විතර එනසල්ලට 4ක් විතර කුරුඳු කැබලි ටිකකුත් මේ වගේ එකතු කරගන්න ඕන. දැන් මේ ටික ටිකක් මේ වගේ කලවම් කරගෙන ඊළඟට අපි පොඩියට කපාගත්තු ලුණු ටික එකතු කරගන්න. ලුණු ටික එකතු කරගෙන මේ ටික ටිකක් රන්මන් පාට වෙනකන් ටිකක් බැදගන්න ඕන. මේ වගේ රන්මන් පාට වෙනකන් බැදුනට පස්සේ ඊළඟට මේකට බැදපු මිරිස් කුඩු මේස ඇඳි 3ක් එකතු කරගන්න. මිරිස් කුඩු විනාඩියක් විතර කබල බෙදලා මේ වගේ බැදපු මිරිස් කුඩු මේස ඇඳි 3ක් එකතු කරගන්න. ඒත් එක්කම බැදපු 3-5 කුඩු මේස ඇඳි 3ක් එකතු කරගන්න ඕන. දැන් මේ ටික හොඳින් මේ වගේ කලවම් කරගන්න. හොඳ පේස්ට් එකක් වෙන විදිහට මේ වගේ කලවම් කරගන්න ඕන. මේ වගේ කලවම් කරගත්තට පස්සේ මේ වෙලාවේදී අපි කලින් සීසන් වෙන්න තිබ්බ චිකන් ටික මේකට එකතු කරගන්න. මේ වගේ කුකුල් මස් ටික එකතු කරගෙන මේ කුකුල් මස් ටික මේ බේස් පැක් එක හොඳින් දැවටගෙන හොඳින් කලවම් කරගන්න ඕන. මේ වගේ හොඳින් කලවම් කරගෙන ඊළඟට ඊනකින් වහලා විනාඩි 5ක් විතර තියලා තියන්න ඕන. මේ වගේ විනාඩි 5ක් වහලා තියලා ඊළඟට මේකට වතුර කෝප්ප දෙකක් එකතු කරගන්න. වතුර එකතු කරගෙන ඊළඟට ඔයාලට මේකට රසාණුව ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. දැන් මේ වගේ චිකන් ටික හොඳින් කලවම් කරගෙන වතුර උතුරනකම් තියලා තියන්න. මේ වගේ වතුර උතුරගෙන එනකොට ඊළඟට මේකට මීපෙනි මේස ඇඳි දෙකක් එකතු කරගන්න ඕන. මීපෙනි මේස ඇඳි දෙකක් එකතු කරගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්න. දැන් මේ මස් එක මේ වගේ පීනකින් වහලා මේක විනාඩි 20ක් 25ක් විතර ගින්දර මධ්‍යම ප්‍රමාණය තියාගෙන හොඳින් වියාගන්න ඕන. මේ වගේ මස් එකේ වතුර ගතිය ටිකක් අඩු වෙනකන් හොඳට මේ කුකුල් මස් එක වියාගත්තට පස්සේ මේකට ගම්මිරිස් කුඩු මේස හැන්දක් විතර එකතු කරගන්න. ඔයාලට ගම්මිරිස් රස අනුව වෙනස් කරගන්න පුළුවන් ප්‍රමාණය. මේ වගේ ගම්මිරිස් එකතු කරගෙන කලවම් කරගෙන ලිපෙන් බාගන්න. දැන් අපි මේ කුකුල් මස් කරි එක නැත්නම් චිකන් කරි එක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති හොඳ පාටක් තියෙනවා. ඒ වගේම මේ කුකුල් මස් එක ඉතාමත් රසවත්. ඔයාලට මේ වගේ කුකුල් මස් කරි එකක් චිකන් කරි එකක් ඉතාමත් පහසුවෙන්ම මේ විදිහට හදාගන්න පුළුවන්.